ගරු වජිර අභිවදන මෙත්තුමා. ගරු කථානායකතුමනි, මම හිතනවා ඓතිහාසික අයවැයක් නිදහසෙන් පස්සේ ඉදිරිපත් වෙලා තියෙන අවස්ථාවේ මේ ගැන අපි කවුරුත් සියලු දෙනාම එක වගේ කල්පනා නොකරොත් මම හිතන්නේ අපි ආයෙමත් බරපතල ඛේදවාචකයකට මුහුණ දෙනවයි කියන එකයි අපේ කල්පනාව. මොකද මේ වර්ෂය 2022 වර්ෂය පුදුම වර්ෂයක්. ඒ කියන්නේ එක පැත්තකින් අපි සියලුම මහජන නියෝජිතයන් පාරේ යන්න බැරුව පක්ෂ විපක්ෂ සියලුම දෙනා අපි පොඩි වාහන හොයාගෙන පොඩි වාහන වල යන තත්ත්වෙට පත් වුණා. අපි සියලු දෙනාටම සමාජයට මූණ දෙන්න බැරි තත්ත්වයක් ඇති වුණා. දැන් මේ ඇතිවිච්ච බැරි තත්ත්වෙදී ලොකු වාහන ඔක්කොම අපි සංගවලා අපිට සිද්ධ වුණා කුඩා කුඩා වාහන හොයාගෙන පාරේ යන්න. එතකොට මහජනතාව නැගිට්ටා බරපතල ප්‍රශ්නයක් නිසා. මම බලාපොරොත්තු වෙනවා අද පැහැදිලි කරගන්න පුළුවන්ද කියලා බලන්න. එකක් මිනිසුන්ගේ සාක්කුවේ තියෙන රුපියල ශක්තිමත් කරනවට විරුද්ධ ව්‍යාපාරයක් තියෙනවා නම් අපි ඒක හෙලි කරගන්න තිබෙනවා. කවුද මේ රුපියල ශක්තිමත් කිරීමේ ව්‍යාපාරයට විරුද්ධ කණ්ඩායම? ඒ වගේම අපි බලන්න ඕන රජයේ සේවකයන්ගේ අතේ තියෙන රුපියල ගත්තාම ණය ගෙවා ගන්න බැරි තත්ත්වයකට පත් කරනවා නම් ඒ කවුද කියලා අපි රටට හෙලි කළ යුතුව තිබෙනවා. ඒ වගේම පෞද්ගලික අංශය කඩා බිඳ දමනවා නම් ඒ කවුද කියලත් අපි පාර්ලිමේන්තුවට එලි කරන්න ඕන. රටට කියන්න ඕන මහජන නියෝජිතයන්ද මේක කරන්නේ, එහෙම නැත්නම් වෙනත් කණ්ඩායමක්ද, එහෙම නැත්නම් වෙන විදේශ බලවේගද, මොනවද කියලා අපි පැහැදිලි කරගන්න ඕන. කරුණා කථානායකතුමනි, ඔබතුමාත් දීර්ඝ ඉතිහාසයක් තියෙන කථානායකවරයෙක්. අපි දැකලා තියෙනවා 1994 ඉඳලා අයවැය විවිධ අවස්ථාවල විවිධ කතා. හැබැයි මේකට අපි දේශපාලන පැත්තෙන් බලන්න තියෙනවා, දේශපාලන වශයෙන් අපි යන ගමන කොහෙද යන්නේ කියලා. ඒ වගේම අපි බලන්න තියෙනවා ආර්ථික වශයෙන් අපි කොහෙද යන්නේ කියලා. දේශපාලන වශයෙන් යන ගමන හරි පැහැදිලියි. නිදහස ලබා ගත්තා 46 අපි සියලු දෙනා එකතු වෙලා. ඒ නිදහස ලබා ගන්නකොට අපි ඔක්කොම එකට හිටියේ. ඒක කොමියුනිස් පක්ෂ වෙන්න පුළුවන්, සම සමාජ පක්ෂ වෙන්න පුළුවන්, වාමාංශික වෙන්න පුළුවන්, බණ්ඩාරනායකමැතිතුමා වෙන්න පුළුවන්. අපි ඔක්කොම එකට ඉඳලා විදේශ බලවේග පරාජය කරලා නිදහස ලබා ගත්තා. ඒ ලබා ගත්ත නිදහසෙන් පස්සේ 52 දී බණ්ඩාරනායක මහත්තයා අපෙන් වෙන්ගුණා. දැන් දේශපාලන අර්බුදය එතුමා අවසානයේ ඝාතනය වුණා. එතුමාගෙන් පස්සේ හිටපු සෑම රාජ්‍ය නායකයෙකුට මේ රට පාලනය කරන්න ප්‍රශ්න තිබුණා, පක්ෂ විපක්ෂ. එතනින් කෙටි කාලයක් යනකොට ඩඩි සේනානායක මැතිතුමාගෙන් පස්සේ බණ්ඩාරනායක මැතිනි මේක බාරගත්තා. මැතිනි බාරගත්තාම 71 මාස 6ක් යනකොට පොලිසිය වලට ගන්න පටන් ගත්තා. කොල්ලුපිටියේ පොලිස් ස්ථානාධිපති මිය ගියා. ආපහු කැරලක් ආවා. පත්විච්ච ආණ්ඩුවේ අයිතිවාසිකම් ඉෂ්ට කරන්න අවස්ථාවක් තිබෙන්නේ නැහැ. ඉෂ්ට කරන්න කලින්ම ප්‍රශ්නයක් ඇති වුණා. ඒ ප්‍රශ්නේ දිගින් දිගට ගියා. රට විශාල අමාරු තැනකට පත් වුණා. එතනින් පස්සේ 1978 දී බලන්න ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා බාරගත්තා. පළවෙනි අවුරුදු 5 යනකොට යාපනයයි කොළඹයි යුද්ධයක් නිර්මාණය වෙලා තිබුණා. ඒ නිර්මාණය වෙච්ච යුද්ධෙත් එක්කම ආපහු බොහොම අමාරුවෙන් අවුරුදු 12ක් එක ප්‍රතිපත්තියක් අරගෙන ගියා. බොහොම අමාරුවෙන් ඒ පාලනයේ කරු කථානායකතුමත් හිටියා. එතකොට බොහොම අමාරුවෙන් අවුරුදු 12ක් එක ප්‍රතිපත්තියක් අරගෙන ඉස්සරහට ගියා. ඒ ප්‍රතිපත්තියෙන් පස්සේ ආපහු 1994 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ආවා. එතුමිය පළවෙනි පහ ගියා විතරයි එතුමිය මරා ගන්න බැරි වුණා. දැන් බණ්ඩාරනායක මහත්තයා මැරුණා, තුවක්කුකරුවෙක් අවු වෙන බව ඇත්ත. හැබැයි මූලාශ්‍ර හම් වෙන්නේ නැහැ. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිට මරා ගන්න බැලුවා, ඇහැක් ගිහිල්ලා බේරුණා. ඊළඟ අවුරුදු 5 යන්න බැරි වුණා. 2000 ආණ්ඩුව කඩාගෙන වැටුණා. 2001 අපි ආවා. ආපහු ඒ ආණ්ඩුව 2004 අප්‍රේල් 10 කඩාගෙන වැටුණා. දැන් එහෙමනම් දේශපාලන ශක්තිය නැත්තම් ආර්ථික ශක්තිය කොහොමද එන්නේ? දැන් බලන්න ඊට ප්‍රථම ගත්ත උතින්
ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මේ පාර්ලිමේන්තුවේ බෝම්බ ගහලා මරා ගන්න බැරුවා බැරි වුණා. හැබැයි කුමාරියතුමා පාලනය කරා. ප්‍රේමදාස මහත්තයා මරලම දැම්මා. ගාමිණී දිසානායක මහත්තයා මරලම දැම්මා. ඇතුළත් බුදුලි මහත්තයා මරලම දැම්මා. රංජන් විජේරත්න මහත්තයා මරලම දැම්මා. වෙඩික්කාරයෙක් අහු වෙනවා. මූලාශ්‍රය හම්බ වෙන්නේ නැහැ. මේක තමයි යථාර්ථය. දැන් බලන්න එතනින් පස්සේ චන්ද්‍රගාම මෙතනකින් පස්සේ මේක බාරගත්ත මහින්ද රාජපක්ෂ මහත්තයා. පළවෙනි පහ ගියා. දෙවනි පහ යන දුන්නේ නැහැ. දෙවනි පහ යනකොට ආපහු මොනවා හරි බලවේග ක්‍රියාත්මකයි. එතුමාට ඊට පස්සේ අතාරින්න උනා. දැන් බලන්න එතුමාගෙන් පස්සේ ආපහු අපි ආවා 2001 අපි ආවිල 2004 අප්‍රේල් 10 ගියා. අපි කතා පැවැත්තුවා. අයවැය ඉදිරිපත් කරා. ආපහු 2015 අපි ආවා. ආයෙමත් 2019 ගියා. බෝම්බයක් ගැව්වා. හැබැයි බෝම්බේ තාම කවුද කියලා මූලාශ්‍ර හොයාගන්න බෑ. බණ්ඩාරනායක මහත්තයා මැරුණා. මූලාශ්‍ර හොයාගන්න බෑ. චන්ද්‍රගා කුමාරතුංගේ ඇහැ ගියා. මරා ගන්න බැරි වුණා. හැබැයි මූලාශ්‍ර හොයාගන්න බෑ. දැන් බලන්න අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවා. දැන් එයාටත් ආපහු යන්න සිද්ධ වුණා. එහෙනම් මේ ආර්ථිකය හසුරුවන්නේ ශ්‍රී ලංකාවේද විදේශ බලවේගද? කල්පනා කළ යුතුව තියෙනවා. පරිස්සමෙන් බැලිය යුතුව තිබෙනවා. ඒ නිසා තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා දිගින් දිගටම කියන්නේ අපි ඔක්කොම එකතු වෙමු. අපි ඔක්කොම එකතු වෙමු. දේශපාලන මත වෙනම තියාගනිමු. හැබැයි ආර්ථිකය දිනා ගන්න නම් අපි යටත් වෙනවද විදේශ බලවේගවලට? අපි දිනනවද? ඒ නිසා තමයි මේ 20-22 අවුරුද්දේ අපිට සිද්ධ වුණේ අපි මහජන නැගිටීමත් එක්ක සියලු දෙනාම හැංගෙන්න, සියලු දෙනාම පොඩි වාහනවල යන්න, සියලු දෙනාම මග අරින්න. දැන් එහෙම වෙලාවක රනිල් වික්‍රමසිංහ මැතිතුමා අප්‍රේල් 8 වෙනිදා මේ අවුරුද්දේ මෙතන පාර්ලිමේන්තුවේ කතා කරලා කිව්වා, කොහොමද මෙහෙම මේ රට බංකොලොත් කියලා කියන්නේ? කවුද ඒ කියන්නේ? කොහොමද එහෙම කියන බලයක් තියෙන්නේ? එහෙම බලයක් මුදල් අමාත්‍යාංශයට නැහැ. එහෙම බලයක් මහ බැංකුවට නැහැ. මම ඒක වරක් කිව්වා. දැන් මට පේනවා, මම දැක්කා ජනතා විමුක්ති පෙරමුණ ඒ ගැන ඉතා හොඳින් පැහැදිලි කරනවා. එහෙම බලයක් තිබ්බේ නැහැ. හැබැයි අප්‍රේල් 8 වෙනිදා වෙනකොට ඒ ආණ්ඩුව හරි වැරදි හරි මේ අවුරුද්දට ගෙවන්න තිබුණ ඩොලර් බිලියන 6.1යි. ඩොලර් බිලියන 3ක් ගෙවලා තිබ්බේ. ගෙවපු විදිය වැඩක් නැහැ නේ, ගෙව්වනේ. තව ගෙවන්න තිබුණ ඩොලර් මිලියන 70යි නේ චීන ණයක්නේ. දැන් චීන ණය ඩොලර් මිලියන 70ට ගැව්වහම වැදුනේ කාටද? ලංකාවේ මිනිස්සුන්ට. දවස් 180 LC එක නැති වුණා. මිනිස්සුන්ට ක්‍රෙඩිට් එකට බිස්නස් කරන්න බැරි වුණා. ඒක නිසා තමයි මම දිගින් දිගටම කිව්වේ කවුද මේක කරේ කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය කරපු අය ගැන හොයන්න ඕන කියලා. අයවැය ගෙනවට වැඩක් නැහැ. මේ අයවැය කොච්චර ගෙනවත් අවසාන ප්‍රතිඵලය නරකයි. ඒ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන තරම් කොහෙද එහෙම බලයක් තියෙන්නේ? ඇමරිකාවේ කරා නම් ජේල් කරනවා, ප්‍රංශේ කරා නම් ජේල් කරනවා, ලංකාවේ මොකුත් නැහැ. ඉතින් ඒ නිසා අපි අද බලන්න තියෙනවා අද තියෙන කුමන්ත්‍රණය ගැන. මට නම් පේන්නේ ජනාධිපතිතුමා බලනවා රට නැගිටවන්න. මට නම් පේන්නේ වෙනත් අංශ බලනවා තව පාරක යන්න. පාර්ලිමේන්තුවට මුදල් බලය තියෙන්නේ. දැන් බලන්න මම අද ලංකාවේ වෙළඳ සංගම් එක්ක කතා කරා. වෙළඳ සංගම් කියනවා හෙට අනිද්දා අපි පාරට බහින්න ඕන. වෙන විකල්පයක් නැහැ. මගෝ ඔයගොල්ලෝ පාරට බහිනව නම් හරියට එක අයවැය කියවන්න, දෙක හරියට අනිත් තීරණ අරන් තියෙන කවුද කියලා බලන්න. ඒ තීරණ ගත්ත තැන් ඔලට විරුද්ධව ක්‍රියා කරන්න. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ට පක්ෂ විපක්ෂ කාටවත් විරුද්ධව ක්‍රියා කරන්න එපා. නිසියාකාරව බලන්න තියෙනවා. දැන් මේ රටේ සමහර ආයතන තියෙනවා 145 පඩි ගන්න අය ඉන්නවා. සමහර අය ඉන්නවා 125 30 පඩි ගන්න අය. සමහර අය ඉන්නවා 135 40 පඩි ගන්න අය. මේගොල්ලන්ට මේක අදාළ නැහැ. මේගොල්ලන්ගේ EPF ETF ගෙවන්නේ මේගොල්ලන්ට නෙමෙයි. අදාළ මහජන බදු වලින් ගෙවන්නේ. හැබැයි මේක අපිට අදාළයි. අපිට අදාළයි. මොකෝ ගෙවල් ගිනි තියන්නේ ඒගොල්ලන්ගේ නෙමෙයි. ගෙවල් ගිනි තියන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයන්ගේ. මිනිසුන් හිතේ මහජන නියෝජිතයෝ තමයි මේ වැරද්ද කරන්නේ කියලා. ඒක වැරදි. ඒක සම්පූර්ණ අසත්‍යයක්. ඒ නිසා ගරු කතානායකතුමනි, මම හිතනවා අපි හරි පාරේ ගියේ නැත්තම් ලොකු ප්‍රශ්නයක් ආපහු ඇති කරන බව මට නම් පේනවා. දැන් බලන්න 30ක 32ක පොලියක් දාලා මේ මන්ත්‍රීතුමිය මේ මන්ත්‍රීතුමා ගත්තා එක නයක් 7-8ද. දැන් කොහොමද ගෙවන්නේ? යාගෙන ඩෙමක් විකුණනවා කියලා. පොඩි මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? පොඩි මිනිහට එදා උදේ පොඩි ණයක් ආගෙන හරි ටවු මිල්ලගෙන හවසට පොලියත් එක දෙන්නේ. දැන් 140යි ඒ පොලිය.
එහෙම දාන්න බෑ. මම කියවපු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ අයවැය කතාවයි පොලි කතාවයි වෙනස්. පොලි දාන්න කාටවත් බලය නෑ. මුදල් බලය තියෙන පාර්ලිමේන්තුවට. එහෙනම් අපි එකතු වෙලා ඒකට විරුද්ධව ක්‍රියා කරන්න ඕන. ඒකට පක්ෂයක් ඕන නෑ. ඒක විරුද්ධ පක්ෂෙත් කියන වැඩි කියලා අපිත් කියන වැඩි කියලා. එහෙනම් අපි ඒකට පියවරක් ගන්න තියෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි, මම පොඩ්ඩක් කියවන කැමති සුළුවා මධ්‍ය පරිපාලන ව්‍යාපාරිකයන් ලංකාවේ සමස්ත ව්‍යාපාරිකයන්ගේ යෝජනාව. ආදායනේ වැළැක්වීම හේතුවෙන් ඇතැම් ව්‍යාපාර කරගෙන යාමට නොහැකි වූ අතර ඒ කාර්යයන්වල නියුතු වූ ව්‍යාපාර කිහිපයක් පහතින් දක්වා ඇති අතර එම ව්‍යාපාරවල ව්‍යාපාරික තත්ත්වය හා ව්‍යාපාර කිරීමට අපහසු බව එමගින් හඳුනාගෙන ඇත. ආදායනේ මත යැපුණු ව්‍යාපාර, සංචාරක ව්‍යාපාරය, ආනයන අමුද්‍රව්‍ය ගෙන්වා නිමි භාණ්ඩ ලෙස කරන ව්‍යාපාර, මෙම හේතුව මත ඍජු හා වක්‍රාකාරව මෙරට තිබෙන සෑම ව්‍යාපාරයකම ආදායම් තත්ත්වය පහළට යෑම සිදුවේ. එබැවින් බහුතර ව්‍යාපාර මොනටෝරියම් ලබාගෙන ණය සහනපත දැනට ව්‍යාපාර කරගෙන යනු ඇත. මෙහිදී රජයේ විශේෂ සැලකිල්ලක් ගත යුතුයි. මොනටෝරියම් ලබා නොගන්නා ආයතන එම ව්‍යාපාර කරගෙන යෑමේ හැකියාව ඇති ව්‍යාපාර ලෙස සැලකීම වරදක් නොමැත. එමෙන්ම 20-23 ජනවාරියේ ණය සහන ඉවත් කරන අතර එසේ රජයේ විසින් නැවත ණය සහන ලබා නොදුනොත් සිදුවන ගැටලුව. ඊළඟ යෝජනාව බැංකුවලට නිතනින්ම ණය එකතු කර ගැනීම සිදුවේ. එසේ නොමැති නම් බැංකුවලට තිබෙන අනෙකුත් ණය අතිමහත් ලෙස ඉහළ යා හැකි බැවින් බැංකු පරාට නීතිය මත ඉඩම් අත්පත් කර ගැනීම සිදු කර ගනී. එම නිසා එක අඩු කර ගැනීම සිදු කළ යුතුයි. ඊළඟ යෝජනාව ව්‍යාපාරවලට කිසියම් ශක්තියක් හෝ ආදායම් තත්ත්වයක් කිසිම ලැබීමක් නොමැතිව පවත්වාගෙන යන ව්‍යාපාර මෙම ණය සහනය දැනට ලබාගෙන ඇත. දැනට ඔවුන්ට ලැබෙන සුළු ආදායමෙන් සේවක වේතන හා ආයතනයේ පරිපාලනමය වියදම් පමණක් කරගෙන යන අතර මෙවැනි ලෙස බැංකුවලින් හිරිහැරයට ලක්වුවොත් අපවැනි ව්‍යාපාරිකයන් එම ව්‍යාපාර සියල්ලම ඉදිරියේදී වැසී යනු ඇත. එයින් රටේ ආර්ථිකය විශාල හානියක් එයින් සිදුවනු ඇත. ඊළඟ යෝජනාව නැවත අවම වශයෙන් අවුරුදු දෙකකටවත් ණය පොලි ගෙවීම අත්හිටුවා බැංකුවලට විවිධ ව්‍යාපාරවලට තිබෙන හැකියාව මත පොලි මුදල් ගෙවීම අත්හිටුවා එම ව්‍යාපාර නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීමෙන් එය ඔවුන්ගේ මූලික මුදල් අය කර ගැනීම කටයුතු කිරීම සිදුකර ඇතැයි බලාපොරොත්තු වේ. ඊළඟ යෝජනාව අකාර්යක්ෂම කළමනාකරණය තුළින් කඩාවැටු ව්‍යාපාර මෙම වකවානුව තුළ මේ රටේ දකින තත්ත්වය මත ව්‍යාපාර සඳහා ඔවුන්ට එම ව්‍යාපාර නොමැතිනම් වෙනත් ව්‍යාපාරවල නිරත වී ආදායම හා සේවකයන් නඩත්තු කර ගැනීමට හැකිවනු ඇත. බැංකු රජයේ අපවීමත් මත නැවත ඔවුන්ට මුදල් ලබා දී ව්‍යාපාර ප්‍රකෘති කර ව්‍යාපාරවල ලාභෙන් කොටසක් බැංකු ණය පීවීම සඳහා ලබා ගත යුතුය. ඊළඟ යෝජනාව ඉදිරියේදී ආනයනයේ ප්‍රකෘති වී එම ව්‍යාපාර පණ නැඟූ පසු නැවත සම්පූර්ණ වශයෙන් ණය ගෙවීමේ ක්‍රමවේදයක් අවුරුදු දෙකක් වනතෙක් සිටීමට අවශ්‍ය නොවන අතර ආරම්භය බැංකු සහ ණයගත් අයගේ සහයෝගය මත ක්‍රියා කර යුතු ඇත. පොලිස් සම්බන්ධයෙන් රජයේ සැලකිලිමත් වී යුතු අතර එකතු වේදී පොලිය පසුගිය වකවානුවල අවම වශයෙන් අවුරුදු දෙකකට පසුවටත් ඉදිරියට අවුරුදු දෙකක් ව්‍යාපාර නැවත යථාතත්වයට පත්වරතෙක් ගෙවීමටත් ඇති පොලිය රජයේ මුදල් කපා රජයේ ලබා දී කපා හැරීමට ලක්කිරීම සේවකයන් නැවත සේවය ලබා දී ව්‍යාපාර ප්‍රකෘති කරන අවස්ථාවේදී එම ණය සහ පොලිය මුදල් කපා හැරීමට රජය මුදලක් වෙන් කර බැංකු සහ එම මුදල් ගෙවීම ඉදිරියේදී කළ යුතුය. එසේ නොමැති නම් මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාසකයන් ඉතා අසරණ තත්ත්වයට පත් වී බහුතරයක් ව්‍යාපාර වසා දමන තත්ත්වයට පත් විය හැක. ගරු කතානායකතුමනි, මේ යෝජනාව ශ්‍රී ලංකාවේ සියලුම ව්‍යාපාරිකයන් ව්‍යාපාර ලෝකයේ තියෙන ප්‍රශ්න පිළිබඳ ඉදිරිපත් කරන කතාව. දැන් බලන්න ව්‍යාපාරිකයෝද මේ රට බිබ දැම්මේ? ව්‍යාපාරිකව සම්බන්ධයක් නැහැ. ව්‍යාපාරිකව මාංශ වෙලා රට ගොඩනැගුවා. ව්‍යාපාරිකව මාංශ වෙලා රටට ආදායම හෙව්වා.
එතකොට මේ ආයතනයන් දෙකක් එකතු වෙලා ව්‍යාපාරිකයොත් බිම දාලා මන්ත්‍රීවරුත් බිම දාලා රටත් බිම දාලා මහා විනාශයක් කළා. මේ වැඩේ දිගින් දිගට කරගෙන ගියොත් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් මේකින් ගැලවෙන්න තියෙනවා. මේකට පක්ෂයක් නැහැ. මේකට පාටක් නැහැ. මේක කාගේ වුවමනාවද කියන එක අපි කල්පනායෙන් බලන්න තියෙනවා. අපිට බෑ පැනලා එන්න මේකින්. දැන් ඒ නිසා අපි මේ වෙලාවේ කියන්න කැමති විශේෂයෙන්ම මේ තිබෙන තත්වෙන් අපි ගොඩෙන්න නම් අපි පාර්ලිමේන්තුව කල්පනාම වැඩ නොකරොත් ආයමත් පොඩි වාහන වල යන්න වෙයි. ආයමත් හැංගෙන්න වෙයි. අයවැය එකක්. හැබැයි රටේ පොලි කතාව තව එකක්. පොලි කතාවෙන් තියෙන ඕන මහජනට නැගිටින්න පුළුවන් ක්‍රමයක්. ඒ ගැන මම දැක්කා පාර්ලිමේන්තුවේ ආර්ථික ස්ථායිකරණ නිසා අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා ජාතික සභාවේ අනුකාරක සභාව විපක්ෂ නියෝජනය කරන්නේ අපේ චම්පික මැතිතුමා සභාපතිත්වය දරන්නේ. ඒකි මම අවසර ඉල්ලනවා ඒක කතානායකතුමාගෙන් හැසත්ගත කරන්න. මම ඒක සම්පූර්ණයෙන් කියවන්න යන්නේ. ඒකේ පැහැදිලිව මේක අඳුරගෙන තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෝ අතර ගිල වාඩි වෙලා ඒගොල්ල කියලා තියෙනවා බදු ගැන වහාම සොයා බලන්න ඕනේ කියලා. ඒකම කියලා තියෙනවා ස්වාධීන ආර්ථික පුරෝගතනයක් සිදු කරන්න ඕනේ කියලා. මූලික ඇස්තමේන්තු ටික වහාම බලන්න ඕනේ කියලා. විධායකයේ අයවැය වහාම සොයන්න ඕනේ කියලා. මධ්‍යකාලීන විශ්ලේෂණයක් කළ යුතුයි කියලා. ප්‍රතිපත්ති සැලසුම් විශ්ලේෂණයක් කළ යුතුයි කියලා. නීති රෙගුලාසි විශ්ලේෂණයක් කළ යුතුයි කියලා. ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කරන ක්‍රියාදාමය සොයා බැලිය යුතුයි කියලා. මේක විරුද්ධ පක්ෂයේ නියෝජනය කරන්නේ. චම්පික සභාපති මමත් මේ කමිටුවට ගියා කීප සැරයක්. බොහොම පැය දෙක තුනක් ගත කරා වැදගත් නිසා. දැන් එතන කියලා තියෙනවා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේක සොයා බලන්න ඕනේ කියලා. එතකොට පාර්ලිමේන්තුවට නම් මේ බලය තියෙන්නේ අපි කාටවත් පුළුවන් කමක් නැහැ ඊට උඩින් වැඩ කරන්න. මහබැංකුව ස්වාධීන වෙන්න පුළුවන්. හැබැයි ස්වාධීන මහබැංකුවට ප්‍රතිපත්ති තියෙන්න බෑ. ප්‍රතිපත්ති සම්පාදකයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව 27 වගන්තිය. ප්‍රතිපත්තිය හැදුවාම හරි හෝ වැරදි ඒ ප්‍රතිපත්තියත් එක්ක මහබැංකුව මුදල් අමාත්‍යාංශය ගණදෙනු කරන්න ඕනේ. ඒක සමීක්ෂණය කරලා බලන්න ඕන ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි මුදල් ප්‍රතිපත්තියයි සමානද කියලා. ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි පොලි ප්‍රතිපත්තියයි සමානද කියලා. එහෙම අසමාන නම් පාර්ලිමේන්තුවේ බලය තියෙනවා ඒක පාලනය කරන්න. අපි පාලනය නොකර ගෙවල් පුච්ච ගන්න එපා. ඒ නිසා අපේ යුතුකම තමයි මේක පාලනය කරන එක. මේක පාලනය කරන්න විවිධ බලවේග තියෙනවා. සමහර ඒවා මට කියන්න පුළුවන්. සමහර ඒවා මට කියන්න බෑ. කියන්න බැරි කොටස් කියන්නේ නැහැ. කියන්න පුළුවන් කොටස් කියන්නම්. ඒ නිසා ගරු කතානායකතුමනි මට අපිට මේ අවස්ථාවේ මේකට යෝජනා කරන්න තිබෙනවා වහාම ක්‍රියාත්මකන පරිදි. වහාම ක්‍රියාත්මකන පරිදි පාර්ලිමේන්තුව මේ පොලි අනුපාතයේ උපරිමයකට නැතිනම් කැප් එකක් දමන්න ඕන. නැත්නම් මේ කරන්න බෑ. එක එක්කෙනාට ඕන සෙල්ලම් කළා මහජන නියෝජිතයන් ගෙවල් පුච්චන්න බෑ. එහෙනම් ඒගොල්ලන් ගෙවල් වල ඇඩ්‍රස් දෙන්න ඕන. ඒගොල්ලන් ගෙවල් වල ඇඩ්‍රස් දීලා කියන්න ඕන අපේ ගෙදර තමයි ඇඩ්‍රස් එක එන්න කියලා. ඒ නිසා බලන්න අපි යෝජනා කරන්නේ රජය පාර්ලිමේන්තුව මුදල් බලයේ තියෙන අපිට අපි යෝජනාවක් ගෙනල්ලා වහාම කැප් එකක් දාන්න ඕන. එක එක්කෙනාට ඕන සෙල්ලම් එහෙම කළා මහජන නියෝජිතයන් ගෙවල් පුච්චන්න බෑ. එහෙම සැලසුමක් පේන තෙක් මානකවත් නැහැ. එහෙනම් අපි මේ හදන්නේ තව අමාරු තැනකට. හිතන්න එපා අපි විපක්ෂය අපිට බලය අල්ල ගන්න පුළුවන් වෙයි කියලා නෑ. ඔක්කොටම උඩි ගන්න වෙනවා. 225 එපයි කියලා මහජනයා කිව්වේ. අපි පොලි අනුපාතය මේ විදිහට පාලනය නොකළොත් ව්‍යාපාර කඩාවැටි ජනතාව ණයබරට යට වෙලා රැකියා නැති වෙලා රටේ ඉන්න වැඩි හරියක් ජනතාව දිලිඳු වෙනවා. මේ ප්‍රශ්නේ බේර ගන්න ඕන පාර්ලිමේන්තුව ඇතුලේ. අපි කවුරුත් දන්නවා සමාජ අරගලවලට හේතු තියෙනවා. හේතු හදන්නත් එපා. ඒ නිසා අපි මිනිස්සුන්ගේ සාක්කුවේ තියෙන රුපියලට ගහනව නම් කවුරු හරි ඒ කවුද කියලා අපි මහජනයාට පැහැදිලිව ප්‍රදර්ශනය කළ යුතුව තිබෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි මේ අවස්ථාවේ මම මතක් කරන්න කැමතියි මේ තත්ත්වයේ යටතේ සමහර වෙලාවට හිතන්න පුළුවන් අපිට පුළුවන් වෙනවා කියලා. ඩයිසිර කියන්නේ මම බැලුවේ ඔබතුමාගේ කතාව අහගෙන ඉන්න පිටිපස්සේ ඉන්න පොහොට්ටේ මන්ත්‍රීවරු පුදුම ලස්සනක් බලන්නකෝ. ඉතින් ඔයා සතුටු වෙන්න එපා. ඔයත් පොහොට්ටේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීතුමා වට කරගෙන ඉන්නේ නැති ලස්සන. ඉතින් ඔයා සතුටු වෙන්න ඕන ඩයිසිර. තාම නම් මේ වඩුණා නම් තවත් හොඳයි.
අපට පුළුවන් වෙයි අපට ගරු කතානායක තුමනි අපට පුළුවන් වෙයි ඩොලරේ රුපියල් 360ක සීමාවෙන් පහලට අරගෙන යන්න අපි ක්‍රමානුකූලව අපේ පොලි අනුපාත වෙනස් කරගත්තොත් එහෙම නැත්නම් අදාළ අංශ ඉදිරිපත් කරන්න ඕන විසඳු නිකන් ඉන්න නෙමෙයි එකපාරක් විසඳුමක් ඉදිරිපත් කරලා රට බංකොලොත් කියලා ආයෙත් පාරක් ඉදිරිපත් කරලා රට බංකොලොත් කියලා ඒක කරන්න බෑ ඒ නිසා ඔබ සියලු දෙනාම මේ ගැන බොහොම කල්පනාවෙන් හැම මහජන නියෝජිතයෙක්ම මේ ගැන හොඳට අවධානය යොමු කළා කල්පනාවෙන් කරන්න දිනවා දැන් අපේ අද විරුද්ධ පක්ෂේ ඉන්න කණ්ඩායමත් අපි දෙගොල්ලම එකට ඉන්න කාලේ අපි මොකද කරේ ඔව් රජිත් කියන්න මම සමස්ත කවුරු ගැනද ඔබතුමා චෝදනා කරන්නේ මම කියන්නේ කියන්න බලන්න සමස්ත ක්‍රියාවලිය ගැන කතා කරන්නේ ඔයාට කැමති නම් නම් කරගන්න පුළුවන් නෑ මම කාගේවත් ගැන කියන්නේ නැහැ මම ක්‍රමයේ ගැන කියන්නේ ඒ නිසා දරු කතානායකතුමනි අද ඉන්න විරුද්ධ පක්ෂයයි අද ඉන්න ආණ්ඩු පක්ෂයයි අද ඉන්න ජනාධිපතිතුමයි අද ඉන්න විරුද්ධ පක්ෂයයි අපි පාලනය කරන කාලේ අපි ශුද්‍ර මූල්‍ය ණයවලට අපි දැම්මා පොලියට දැම්මා මේ කැප් එකක් දැම්මා ඊට එහා කරන්න බෑ කියලා ලක්ෂ්මණගිරි ඇමතිතුමා සිටියා කැබිනට් එකේ මාත් සිටියා ගයන්තත් සිටියා රංජිතුත් සිටියා දැම්ම කැප් එකක් එක එක්කෙනාට ඕනෙම කරන්න බෑ කියලා එහෙනම් ඒ දැම්ම නිසා තමයි පොලි අඩු කළේ ඔබතුමයි මමයි කැබිනට් එකේ ඉන්නකොට ගයන්තයි රංජිතුයි ඔක්කොම කැබිනට් එකේ ඉන්නකොට අපි යෝජනා කරා ශුද්‍ර මූල ණයවලට අපි දැම්මා කැප් එක මෙච්චරයි යන්න පුළුවන් උපරිම පොලි ප්‍රමාණය ඉතින් එයා යන්න බෑ කියලා ඒක මම කිව්වේ මම ඒ කොපියක් දෙන්න ඔබතුමාට ඔබතුමාට මතක නැති ලක්ෂ්මණ ඇමතුමාට මම ඒ කොපියක් එවන්න පිටපතක් එවන්න කොහමරි ගරු කතානායකතුමනි අපි අද දවසේ බලන්න ඕන මේ අයවැය සම්මත කරාට පස්සේ රටේ තිබෙන ප්‍රශ්නේ දිහා අපි විවෘතව පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකතු වෙලා මේ දිහා බැලිය යුතුයි කියන එකයි අපේ අදහස. එහෙම නැතුව දැන් මොනව කතා කරත් පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නේ උග්‍ර වුණාම පාර්ලිමේන්තුවේ බහුතරයක් හිටගත්ත ශ්‍රී ලංකාවත් එක්ක. අනිත් අයත් හිටගත්ත එක ප්‍රශ්නයක් නැහැ. අයිතියක් තියෙනවා. ශ්‍රී ලංකාවත් එක්ක හිටගෙද රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති කරා. දැන් ඒක ගැන සතුටු වෙන්න ඕන මොකද ජනාධිපති ක්‍රමයේ 1978 ගෙනාවට පස්සේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක උපාධියක් ලබාගත්තු පළවෙනි ජනාධිපති. අනිත් අය ලෝ කොලෙජ් එකට ගිහිල්ලා ඇති. හැබැයි විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ආව පළවෙනි ජනාධිපති. ක්‍රේම්බ්‍රිජ් ගිහිල්ලා නැහැ. එහෙම නැත්නම් ඔක්ස්ෆර්ඩ් ගිහිල්ලා නැහැ. හැබැයි ලංකාවේ ප්‍රශ්නෙට විසඳුමක් එතුමා ඉදිරිපත් කළා තියෙනවා. දැන් එතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නෙට කවුරු හරි මග ඇරියොත් දේශපාලනේ අපි බෙදලා කරමු ඒකට කමක් නැහැ. දේශපාලනේ බෙදලා තරම් කරමු. හැබැයි ආර්ථිකය බෙදලා තරම් කරන්න එපා. ආර්ථිකය බෙදලා තරම් කරොත් දඬුවම හම්බ වෙන 225 දෙනාටම. ඒ නිසා අපි ආර්ථිකය බෙදා ගන්න නැතුව දේශපාලනේ බෙදාගෙන අපි ඔක්කොම මේ ප්‍රශ්නේ දිහා එකට එකතු වෙලා බලන්න තියෙනවා. වාඩි වෙලා සාකච්ඡා කරන්න තියෙනවා. දැන් චම්පික ඇමතුමා එතන ආවම හොඳයි. ඇවිල්ලා මේ ප්‍රශ්නේ දිහා හොඳට බලලා හොඳට එතුමා හොඳ වාර්තා දැන් දෙකක් ඉදිරිපත් කරා. අපි ගියා. බොහොම හොඳයි. ඉතින් ඔබ අපි හැම කෙනෙක්ම මේකින් පැනලා යන්න හොඳ නැහැ. මේකින් පැනලා ගියොත් ගුටි ගන්නේ ඔක්කොම. ඒ නිසා අපි මේ ප්‍රශ්නේ දිහා මම හිතනවා කල්පනාවෙන් බලන්න තියෙනවා. අපි දැක්කා යෝජනා කරලා තිබුණා පුජ්‍යලික කරණය කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන බවට පත් කරන්න ඕනේ. එහෙම නැත්නම් ලාභ ලබන ආයතන ඊට වඩා ලාභ ලබන ආයතන බවට පත් කර ගන්න ඕනේ කියලා. එහෙනම් දේශපාලඥයෝ හැටියට අපි බිස්නස් වලින් අයින් වෙන්න තියෙනවා. ව්‍යාපාර සමාජයෙන් ඉවත් වෙන්න තිබෙනවා. බොහොම අමාරුවෙන් ඒ කාලේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ටෙලිකොම් කරා. විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ටෙලිකොම් කරනකොට කට්ටිය කෑ ගැහුවා. මේක මේ දේශීය ව්‍යාපාරය කියලා කෑ ගැහුවා. කොහොම හරි අමාරුවෙන් කළා. දැන් අමාරුවෙන් කළාම දැන් ඒ පාර කියනවා ටෙලිකොම් එක තියාගන්න ඕනේ කියලා. ටෙලිකොම් එක මම දැක්කා
කවුරු හරි කියනවා මම අහගෙන හිටිය මම දෙන්නම් අදාළ කඩදාසි ලාභ ලබනවා කියලා. පාඩුව බිලියන 60 ගානක් 70 ගානක්. මම අද ෆොටෝකෝපි කරලා බෙදලා දුන්න අපේ මහජන නියෝජිතයන්ට. පොඩක් කියව ගන්න කියලා. ලාභ පෙන්නනවා එක එක විදියට. පඩි ගෙවන්න ඕඩි ගහනවා ලාභයි කියලා කියනවා. සමහර සමාගම් වලට බිලියන 7-8 ගෙවන්න තියෙනවා. ඒකට රීෂෙඩියුල් එකක් හදනවා 20යි 35 වෙනකන් ගෙවන්න. ඊට පස්සේ කියනවා ලාභයි කියලා. එහෙම ලාභ වෙන්නේ නැහැ. මේ රටේ සමහර ආයතන තියෙන ඔබතුමාගේ ඔළුවේ අත ගහගනි 145යි පඩිය. 145යි. මම දැක්කා ජනාධිපති මේ ජනතා යුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහත්තයා ගැන අවධානය යොමු කළා තියුණා. හොඳයි. කවුරු හරි අවධානය යොමු කරන්න ඕන. 145යි. සමහර අය කතානායකතුමාටවත් අගමැතිටවත් ජනාධිපතිටවත් ඒ පඩි නැහැ. ඉතින් ඒගොල්ලෝ බලනවා කොහොමද 145 බේරගෙන ඒගොල්ලන්ගේ ආයතන තියාගන්නේ කියලා. මේක පාඩුයි. මේක පාඩුයි. ඉතින් මේ බොහොම අමාරුවෙන් දෙපාර්තමේන්තුව ටෙලිකොම් කරා. දැන් ටෙලිකොම් එකේ ඊළඟ පියවර తిව්වේ නැත්තම් කඩාගෙන වැටෙනවා. කඩාගෙන වැටෙන්නේ මහජනයාගේ අඟ උඩට. මහජනයා තමයි පරිප්පු වලින් සීනි වලින් පිටි වලින් ගෙවන්න ඕනේ. දැන් ඒක බේරන්න පාර හදන්න හදනකොට කියනවා මේක ජාතික වස්තුවක් කියලා. මේක ජාතික හතුරෙක්. ඒකයි මට කියන්න තියෙන්නේ. ටෙලිකොමියුනිකේෂන් ලංකාවේ 2 කෝටි 20 ලක්ෂයට ටෙලිෆෝන් පහ පහ ගත්තත් 100 බිලියන් ටෙලිෆෝන් ගන්න පුළුවන්. පැය 12ම කතා කරත් එක දිගට එක්කෙනෙක් ගන්න පුළුවන් බිලක් තියෙනවා. ඒකින් බෑ ලංකාව දුවන්. එහෙනම් අපි යන්න ඕන ටෙලිකොමියුනිකේෂන් ට්‍රැෆික් හැන්ඩ්ලිං වලට. අපි ආසියාවේ එක තරම් කරන්න ඕනේ. ඒක අපි ලෝකෙත් එක තරම් කරන්න ඕනේ. ඉතින් මේ වගේ නම් අපි යන්න බලාපොරොත්තු වෙන්නේ අපිට බරපතල ප්‍රශ්න වලට මුහුණ දෙන්න තිබෙනවා. මම කැමතියි ඒ ආයතන ගැන ලිපි ගොඩක් හදලා ඔබතුමාලට දෙන්න. කියවලා බලලා බොරු නම් ඔබතුමාට කියන්න බලව අපි බොරු තොරතුරු ඉදිරිපත් කරනවා කියලා. බලන්න RDA එක බොහොම අමාරුවෙන් මහා මාර්ග දෙපාර්තමේන්තුව RDA කරා. RDA කරා. අනාගතේ ආණ්ඩු සම්පූර්ණයෙන්ම ව්‍යාපාර වලින් අයින් වෙන්න ඕනේ. ආණ්ඩු ව්‍යාපාර කරන්න කරන්න පාඩුයි. බලන්න RDA එකේ කිලෝමීටර දැන් තියෙනවා නම් 300ක් 3000ක් ඉන්නවා. කිලෝමීටර 500ක් තියෙන ලෝක රටවල ඉන්නේ සේවකයෝ 200යි 300යි. මේ බලේ අපේ අතේ තියුණොත් තමයි අපේ ළඟට ඇවිල්ලා රස්සාවල් ඉල්ලන්නේ. පෙට්‍රෝලියම් එකේ 7000යි. ඊට පස්සේ කියනවා ඒගොල්ලෝ මේ ගියේ දේශපාලන ඔබේ අපේ දෙගොල්ලෝගේම කට්ටියගේ ගිහිල්ලා කියනවා ජාතික වස්තුව රකගන්න පෙරට එන්න කියලා. මේක වෙනස් කරන්න ඕන. මේක කරන්න බෑ. ලංකාවේ විදුලි බල මණ්ඩලය JR ජයවර්ධන ජනාධිපතිතුමා විදුලි බල ඇමති හැටියට ඉද්දි එතුමා ලංකා පුජ්‍යලික විදුලි බල සමාගම ගෙනාවා. එතුමගෙන් පස්සේ එතන දයරත්න මහත්මයා කැබිනට් ඇමති වුණා. එතනින් පස්සේ ආපහු ඒ ව්‍යාපාරය වෙන පැත්තකට ගියා. අද බලන්න 108යි 10යි 15යි 20යි පඩි. ඊට පස්සේ කියනවා මන්ත්‍රීලා ගෙවල් පුච්චනවා කියලා. ඒ නිසා අපි පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම බිස්නස් වලින් අයින් වෙන්න ඕන. ව්‍යාපාර දෙන්න ඕන පුජ්‍යලිකංශයට. ආණ්ඩුව ටැක්ස් කරන්න ඕන. ටැක්ස් අරගෙන අහිංසක මහජනයා බලා ගන්න ඕන. අහිංසක රජයේ සේවකයන්ට පඩි වැඩි කරන්න ඕන. ටැක්ස් අරගෙන ව්‍යාපාර කරන්න හොඳ නැහැ. බලන්න ලාභ ලබන ව්‍යාපාරයි කියලා කියනවනේ. ජාතික වස්තු කියලා කියනවනේ. ජාතික හතුරෝ. මේක හොඳින් තියාගන්න ඕනේ හිතේ. ඒ නිසා ගරු කතානායකතුමනි ආයතන ගණනාවක් මේ අයවැය ඉදිරිපත් කළා තිබෙනවා පාඩුයි කියලා. බලන්න ශ්‍රී ලංකා ගුවන් සමාගම ප්ලේන් තියෙනවා මම දන්න විදියට 19ක්. දෙකක් කෑලි ගලවලා අනිත් 17ට හයි කරනවා. අනිත් 17ට හයි කරනවා. සේවකේ ඉන්නවා 7000ක් විතර. ලෝකේ ප්ලේන් 100ක් තියෙන සමාගම් වල ඉන්නේ 2000යි. කොහොමද දුවන්නේ? මේවට ගෙවන්නේ අහිංසක ගමේ ප්ලේන් එකකට පය තියපු නැති අහිංසක මිනිස්සු. දැන් මෙහෙම ලාභ ලබන ආයතන බවට පෞද්ගලිකංශයට දෙන්න තිබෙනවා. ඒක ඔබතුමත් JR ජයවර්ධන ජනාධිපතිතුමා එක්ක වැඩ පටන් ගත්තාම කළා. මේ රටේ ශක්තිමත් ව්‍යාපාරිකයෝ හැදුවා. මේ ව්‍යාපාරිකයෝ අපි නැති කළා. දැන් කියනවා අදානි එනවා කියලා. ලංකාවේ අදානිලා හිටියා උපාලි විජේවර්ධනලා. එහෙම නැත්නම් අමරසූරියලා. එහෙම නැත්නම් ප්‍රධාන කෝටිපතියෝ. ඒගොල්ලන්ට ගැහුවේ නැත්නම් ඒගොල්ල තමිල්නාඩුවත් එක්ක තරම් කරයි. ඒගොල්ල ඉන්දියාවත් එක්ක තරම් කරයි. අපි ඒගොල්ලන්ට ගැහුවා ගහලි වරලා කියනවා අදානි එනවා කියලා. ඉතින් අදානි ආවම අපි බලන්න තියෙනවා කොහොමද අපි ජාත්‍යන්තරෙත් එක්ක තරම් කරලා මේ ප්‍රශ්නේ බේරගන්නේ. ජනාධිපතිතුමා බලනවා මේ තියෙන ප්‍රශ්නේ අවසන් කරන්න තමයි මේ ඓතිහාසික අයවැය ඉදිරිපත් කළ තියෙන්නේ. මේ අයවැය ඉදිරිපත් කළා තිබෙන්නේ එතුමා ওই රාජාසනේ ඉඳගෙන කරපු කතාව අනුව. ඊට පස්සේ දැන් මාස කීපයකට උඩ ඉදිරිපත් කරපු අයවැය අනුව. මම දන්නේ නැහැ ඒක මේකේ සටහන් කළා නැහැ. ඇයි දන්නේ නැහැ එහෙම කළේ? ඒ ස්ථාවර ගමන් මාර්ගය කඩන්න වෙන්න පුළුවන්. ඒක සඳහන් කරන්න ඕනේ මේ අයවැය. යන පාර වෙනස් කරන්න හොඳ නැහැ. ඒ නිසා ජනාධිපතිතුමා කියනවා
api okkoma ekathu vela api 20:48 wenakan wenas karanna beri adhyapana pratipattiyak hadamu wenas karanna beri saukhya pratipattiyak hadamu wenas karanna beri jathika pratipatti ramuwak handala aandukrama vyavasthave 27 wedi waganti 90 eka vyavasthawata athul karamu etoda kavuru dinnat kavuru paradunat kavuru palane karat e pratipattiya thamai kriyaatmaka wenne enan e pratipatti kadenawa ape danata thibena ape chanda kramaya anu ai pahakata sarayak api mokak hari karagena yanawa aapahu ඊළඟ පහේදී එක වෙනස් කළා තව එකක් කරනවා. එතකොට රට අච්චාරු වෙලා තියෙන්නේ. එහෙනම් අපි ඔක්කොම එකතු වෙලා ඔබතුමාලාගේ යෝජනා අපේ යෝජනා අපි කියන්නේ නැහැනේ අපේ යෝජනා ගන්න කියලා. විරුද්ධ පක්ෂයේ යෝජනා හොඳ ඒවා දෙනවා නම් ඒ ඔක්කොම ඇතුල් කරගෙන ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කරමු. 27 එකවගන්ති 90 මම වුණත් මේ ඉන්න මහජන නියෝජිතෙක් හරි කරත් එකයි නොකරත් එකයි මුකුත් කරන්න බෑ. එහෙමනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සනවගන්ති කියලා තියෙන්නේ. ජාතික ප්‍රතිපත්ති සහ මූලධර්ම ඉටු කළත් එකයි නොකළත් එකයි කිසිම අධිකාරණයක ප්‍රශ්න කරන්න බෑ. එහෙනම් අපි වගවීමක් ඇති කරමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. ඒක තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා බලන්නේ මේ ජාතික ප්‍රතිපත්ති රාමුවට කොහොමාරි අපි ඔක්කොම එකතු වෙමු කියලා. එහෙම වුණොත් සමහර වෙලාවට අර මං කියවගෙන ගිය නායක ලැයිස්තුව දිහා බැලුවාම ඒ නායක ලැයිස්තුවේ එහෙනම් අපි ඔක්කොම ආරක්ෂා වෙලා රට ආරක්ෂා වෙලා ජාත්‍යන්තරයට ඕන වුමනා විශ්ත කරන්න නැතුව ශ්‍රී ලංකාවට ඕන දේ ඉෂ්ට කරන්න පුළුවන්කම ලැබේ. අද වෙලා තිබෙන්නේ ශ්‍රී ලංකාවට ඕන ආර්ථිකය නෙවෙයි ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වෙන්නේ. ඒක සිංගප්පූරුවට ඕන ආර්ථිකය වෙන්න පුළුවන්. ඒක මාලදිවෙන්ට ඕන ආර්ථිකය වෙන්න පුළුවන්. ඒක ඉන්දියාවට ඕන ආර්ථිකය වෙන්න පුළුවන්. ඒක ජපානයට ඕන ආර්ථිකය වෙන්න පුළුවන්. හැබැයි ශ්‍රී ලංකාවේ මහජන නියෝජිතයන් නැගී හිටියේ නැත්නම් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවෙන් හිටගන්න මම හිතනවා ජාතියක් හැටියට අපි නිදහස ලැබලා ලබන අවුරුද්දට අවුරුදු 75යි අපි පරාදයි. මේකයි අපි තීරුම් ගන්න ඕනේ. ඒ නිසා අපි පරදින තැනට වැඩ නොකර අපි ඔක්කොම එකතු වෙලා එකඟ වෙමු. ඒ කමිටු හරි හොඳයි. මාජ්ජිල පැය දෙක තුන වාඩි වෙලා ඉන්නවා. හොඳ වැදගත් යෝජනා අදහස් රාජ්‍ය නිලධාරීන්ගෙන් එනවා. දේශපාලන අංශයෙන් එනවා. මේවා එකතු කරලා නීතිගත කරගනිමු. නීතිගත කරගත්තාම ලංකාව දිනුම් ජාත්‍යන්තරේ පරාදයි. දැන් හදන්නේ අපි බෙදිලා වෙන් වෙලා කැඩිලා ජාත්‍යන්තරේ දිනවන්න කරන්න එපා මේ වැඩේ. අපි දන්නවා පාර්ලිමේන්තු අරගලයේදී අපිට තිබුණු බලපෑම්. අපි දන්නවා අපිට තිබුණු යම් යම් කරුණු කාරණා. අපි දන්නවා අන්තිම තප්පරේ ජාත්‍යන්තරේ සමහර වෙලාවට කල්පනා කරපු හැටි. ඒක පරාජය කරන්න පොට්ටුවේ මහජන නියෝජිතයෝ දැන හෝ නොදැන පෙනී හිටියා. ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා ඒ සියලු පොට්ටුවේ සහ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ට. ඒගොල්ලෝ දැන හෝ නොදැන පෙනී හිටියා. ඒ නිසා අපේ යුතුකම තමයි මේවා පරාජය කිරීම සඳහා කරු කතානායකතුමනි ක්‍රියා කිරීම වැදගත්. මේ පාර්ලිමේන්තුවේ මට මතකයි අපේ කර්මාන්ත ඇමතිතුමා අපේ රත්පලානේ හිටපු සීවි ගුණරත්න ඇමතිතුමා අද පෝර ගැන කතා කරනවා. සීවි ගුණරත්න ඇමතිතුමා හැන්සාටේට කියලා කියවල බලන්න. එතුමා මම විරුද්ධ පක්ෂයේ ඉන්නකොට ගේන වැදගත් යෝජනාවක්. මේ පාර්ලිමේන්තුවේ එතුමා විතරයි එක ගෙනලා තියෙන්නේ. මොකද්ද ගේන්නේ? ලංකාවේ පෝර නිෂ්පාදනය කරන ඇමරිකන් මැක්මොරන් සමාගම එක්ක ගිවිසුමක් අත්සන් කළා. ගේනවා බිලක් පාර්ලිමේන්තුවට. බිල ගේන දවසේ මාත් වචන කීපයක් කතා කරනවා කාගෙන්ද ඉල්ලගෙන. මට ඉවරුනහම ඇමතිතුමා කාමරේට එන්න කියලා ඇහුවා. ඇයි එහෙම කිව්වේ කියලා. කියලා සතියකින් මැරුණා. කියලා සතියකින් මැරුණා. අහුවෙන්නේ නැහැ කවුද කියලා. පුස්තකාලේට ගිහලා අරගෙන බලන්න. එතුමා විතරයි කියලා තියන්නේ ශ්‍රී ලංකාවේ පෝර නිෂ්පාදනයේට ඇමරිකාවේ මැක්මොරන් සමාගම සමග ගිවිසුමකට ගිහිල්ලා පාර්ලිමේන්තු බිලක් මේ සභාවේ සම්මත කරලා තියෙනවා. ඒ සම්මත කරපු බිලෙන් පස්සේ ඔව් ආසේ මන්තුමා කියස් දෙනකොට මගේ මිත්‍රයන්නේ ඔබතුමා. ඔව් ඒක පස්සේ යූරියා ප්ලාන්ට් එක විකුණුවේ කවුද? යකඩ වලට් කරුවා කියලා කියන්නේ. මගේ දන්නේ දැන් බලන්න ලංකාවේ තියෙනවා මේ වාස්තුවේ මන්තුමා වාහන මට මතක විදියට 8.8 බිලියන් ලංකා විශාල යකඩ ගොඩක් තියෙනවා. පරුණාම විකුණන්න ඕනේ. කලබල වෙන්න එපා. ඒ නිසා ගරු කතානායකතුමනි පරණ වුණාම යකඩ විකුණන්න ඕනේ. තියාගෙන වැඩක් නැහැ. හරි හරි හරි. ඒ අපේ මගේ මිත්‍ර වාසු හිතන විදිය මේ මං හිතන විදිය. ගරු කතානායකතුමනි ඒ නිසා මම මතක් කරන්න කැමතියි මේ සභාවේ ඉතා වැදගත්
paksha vipaksha mathi amathi waru genapu yojana bahutarayak thiyenu CV Gunaratna mathi thuma me sabave eka sammatha karana dawasai miyana dawasai ganan hadala bala ganna pusthakalayata giilla danne naha kohomada marunu kiyala LTT thamai gæwwe idi kawura hari tuwakkukarayek eno thamai habai ithihasaya hoya ganna ba ඊට පස්සේ එක බාරගත්තා අතාවු දැමතුමා මම අහුවා අතාවු දැමතුමාගෙන් මේ චන්ද්‍රිකා මැතිණිය මොකද කිව්වේ කියලා මට කියපු එක කියන්න බෑ මෙතන එතුමියා මේ එතුමා ඇමති වෙලා මුකුත් කරේ නෑ සද්ද නැතුව හිටියා ඒක තමයි හේතුව ඒ නිසා තමයි අපි කියන්නේ මේ රටේ ප්‍රශ්න විසඳ ගන්න අපි කල්පනායි වැඩ කරන්න ඕනේ අපි බොරුවට බෙදিলা කෑ ගාලා රණ්ඩු වෙලා වැඩක් නෑ වමේ හොඳ අදහස් තියෙනවා දකුණේ හොඳ අදහස් තියෙනවා ස්වාධීන අයගේ තියෙනවා ඒ ඔක්කොම එකතු වෙලා අපිට අපි වැඩ කරොත් ජාතියක් හැටියට ආසියාවේ නැගිටින්න පුළුවන් ජාතියක් හැටියට ලෝකෙ නැගිටින්න පුළුවන් නැත්නම් ජාතියක් හැටියට හැමදාම අපිට හිඟන්න වගේ ඉන්න පුළුවන් අවුරුදු 75යි ලබන අවුරුද්දට අපි කළගත හැකි දේවල් කරා මහින්ද මහත්තයා බොහොම අමාරුවෙන් අවුරුදු 12 ඇදගෙන ගියා බැරි වුණා 2017 තියන ඡන්දේ එතුමාට තියන්න සිද්ධ වුණා 2014 අගභාගේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිට බැරි වුණා එතුමිය 2001ක් තිව්ව ටක් ගාලා කඩාගෙන වැටෙන අවුරුද්දකින් වෙන එකක් ආවා ඊට පස්සේ මේ රාජපක්ෂ මහත්තයාටත් එච්චරයි හැමෝන්ටම එච්චරයි හිතන්න එපා අර බිම දාලා අපි ආවහම හරි කියලා වැඩේ වරදිනෝ ඒ නිසා ගරු කථානායකතුමනි මේ අයවැය ඉතා හොඳ වටින යෝජනා ගොඩක් තිබෙනවා මත් දැක්කා ශ්‍රී ලංකාවේ වෛද්‍ය සංගමයේ ඉල්ලීම පරිදි ඇතුළත් කරලා තිබෙනවා පශ්චාත් උපාධි පාඨමාලා දියුණු කරන්න අධ්‍යාපන අංශය ශක්තිමත් කරන්න PGIM තියෙන සංඛ්‍යාව වැඩි කරන්න වැඩි කළා වෛද්‍ය ශාස්ත්‍රයේ සහ ඒ ශාස්ත්‍ර ශක්තිමත් කරන්න විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කරන්න මේ යෝජනාවේ ඇතුළත් කරලා තිබෙනවා ඒ වගේම ගරු කථානායකතුමනි බොහෝ ශාස්ත්‍ර ආවරණය වෙන විදියට ක්‍රියා කරලා තිබෙනවා මේ අයවැය මේ අයවැය එදා වගේ දැකපු අර මොකක් හරි කියනකොට අප්පුඩි ගන්න අයවැයක් නෙමෙයි රුපියල් 10ක් අඩු කරනු ලැබෙයි කිව්වම අප්පුඩි ගන්න අයවැයක් නෙමෙයි රුපියල් 25ක් අඩු කරන ගුවහම අප්පුඩි ගන්න අයක් නෙමෙයි. අපි ඔක්කොම මාස 3කට 4කට උඩදී හිටියේ තෙල් පෝලිම් වල. තෙල් පෝලිමේ රජයේ සේවකයන්ගේ දෙමව්පියෝ තියලා තියුණා. වයසක අය. මොකෝ ඒගොල්ලන්ට වෙලා නැහැ. ඒ අය මිය ගියා. පාරේ යන දැන් පොඩ්ඩක් යන්තම් හදලා තියෙනවා. තවත් ප්‍රශ්න ඉවර නැහැ. එහෙනම් මේ ප්‍රශ්නේ ඉවර කරගන්න අපි සියලු දෙනා එකට ක්‍රියා කළ යුතුව තිබෙනවා. අපිට බැන්නත් කමක් නැහැ, ගැහුවක් කමක් නැහැ ජාතික ප්‍රතිපත්තියට එකඟ වෙලා. අපි රණ්ඩු වුණක් කමක් නැහැ ජාතික ආර්ථික ප්‍රතිපත්තියට එකඟ වෙලා ඒ කළ යුතුමයි වෙන මාර්ගයක් නැහැ ඒකෙන් පැනලා ගියොත් කවුරු හරි ඒක මම හිතනවා ශ්‍රී ලංකාව බිම දාන්න කරන ක්‍රියාවලියක් හැටියටයි මට නම් අර්ථකථනය කරන්න තිබෙන්නේ ගරු කථානායකතුමනි මම මතක් කරන්න කැමති අවසාන වශයෙන් උත් වැදගත් කාරණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට අදාළව මේ දක්වා ලබා ඇති ප්‍රගතිය මෙන්ම දැනටමත් ක්‍රියාත්මක කර ඇති සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ පිළිබඳ සලකා බැලීමේදී 20-23 වසරේ අගභාගයේ සිට ආර්ථිකයේ අතාතත්වයට පත්වීමේ මාවතකට අවතීර්ණ වනු ඇතැයි අපේක්ෂා කරනවා. කෙසේ වෙතත් කාලෝචිත ලෙස ආර්ථිකයේ සියලු අංශ ආවරණය කරන පරිදි කාර්යක්ෂම ලෙස මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන් තුළ පවතින අප්‍රතිහත කැපවීම මත මෙම වැඩසටහනේ සාර්ථකත්වය පදනම් වන අතර ඒ සඳහා දරන ප්‍රයත්න දේශපාලන හා මැතිවරණ ක්‍රියාවලියන්ට අදාළ වෙනස්කම් වලට බලපෑම් වලින් තොරව සිදුවීම සහතික කළ යුතුයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිතන විදිය ඉදිරි තීරණාත්මක කාල පරිච්ඡේදයේ තුලදී මෙලෙස ජාතික ප්‍රතිපත්ති නොවෙනස්ව පවත්වා ගැනීම බාහිර කම්පන වලට උරතු දීම සඳහා ආර්ථිකයට ඇති හැකියාව ශක්තිමත් කිරීමට සහ එමගින් මැදිකාලීන ආර්ථිකයේ අඛණ්ඩ ප්‍රගතියක් අත්පත් කර ගැනීම අත්‍යවශ්‍ය වේ. මම මේක කිව්වේ මේ අපේ IMF එක අවසාන වශයෙන් කල්පනා කරන විදිය ගරු කථානායකතුමනි. දැන් මෙසේ අපි ක්‍රියා කරන්න නම් අපිට සිද්ධ වෙනවා බදු ප්‍රශ්නය ඉක්මනින් අපි අවසන් කරගන්න. ඒකට එක්කෝ අපි කැප් එකක් දාලා එක්කෝ 18ක් එක්කෝ 20ක් යන්න පුළුවන් උපරිම ප්‍රමාණයකට යන්න තියෙනවා. මොකද අපිට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කාලේ අපිට විශාල බදු වැටුණා මේ
වරා හිට බදු වැටුණා ගුවන් තොටුපළට බදු වැටුණා ඒ වෙලාවෙත් 114යි අද 130යි කියලා තෝමේ තමන්ගේ පොත හදාගත්තට වැඩක් නැහැ රටේ මහජනයාගේ පොත හදන්න තියෙනවා තමන්ගේ පොත හදාගෙන ආර්ථිකය ගෙනියන්න බෑ ආර්ථිකය ගෙනියන්න මහජනයාගේ පොත මහජනයාගේ බිල් පොත බලන්න තියෙනවා ඒ අනුව අපි ක්‍රියා කරන්න තියෙනවා බදු රාජ්‍ය ව්‍යසනේ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන එහෙම නැති වුණොත් විශාල කඩාවැටීමකට ලක් වෙනවා මූල්‍යංශයේ විශාල ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි කියලා IMF එකක් තියෙනවා අපිත් තියෙනවා මේ සභාවෙන් අපිද මේ ලංකාව බංගලොච් කරේ දේශපාලඥයෝ නෙවෙයි දේශපාලඥයෝ උදේ ඒකල බංගලොච් කරයි සම්බන්ධයක්වත් නැහැ දන්නේත් නැහැ හරිද ඒගොල්ලෝ කරෙත් නැහැ ඒගොල්ලන්ගේ පාලනිනුත් ගිලිහිලා නෑ ඒගොල්ලන්ගේ පාලනිනුත් ගිලිහිලා ඒගොල්ලෝ දන්නේත් නැහැ ඒ නිසා අපිට තියෙනවා කල්පනාවෙන් මේ ප්‍රශ්න දිහා බලලා ඉදිරි ක්‍රියාමාර්ග ගරු කතානායකතුමනි ගන්න මොකද ගොඩක් වෙලාවට සියලු ආයතන එකට සමානව ක්‍රියා කරන්න තිබෙනවා කාටවත් වෙන වෙන ප්‍රතිපත්ති තියෙන්න බෑ ආණ්ඩුව ගෙනාව නම් අයවැය ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුව සියලුම රාජ්‍ය ආයතන වැඩ කළ යුතුයි එසේ නොකරන්න ආණ්ඩු ක්‍රම ප්‍රස්තාව අනුව බෑ බැඳිලා ඉන්නවා අපි ජනාව නම් අපේ අයවැය අපේ මහජන නියෝජිතයෝ සියලු දෙනා පක්ෂ විපක්ෂ බැඳිලා ඉන්නවා ඒ අයවැය ආරක්ෂා කරන්න ගරු කථානායකතුමනි ඒ නිසා අවසාන වශයෙන් මම කියන කැමතියි අයවැය පොතේ තිබෙන කතාවක්ම ආර්ථික පීඩාව දැඩිවීම හේතුවෙන් මෑතකාලීන අපි අපේ සමාජය තුළ ඇති වූ අරගල කිසිසේත් අමතක කළ නොහැකි ඒ නිසා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තුමා අයවැය කතාවේ උපුටා දක්වනවා චින්තන ධර්මදාසගේ ප්‍රකාශනයකින් මගේ කතාවත් සමර්ථ කරන්න කැමතියි මේ හින්දා අපිට සිද්ධ වෙනවා නැවත හිතන්න අරගලයේ තියෙන්නේ අපේ පිටත නෙමෙයි ඒක තියෙන්නේ අපේ ඇතුළෙමයි මේ ආර්ථික අරගලය දිනන්න අපිට කරන්න පුළුවන් හැමදේම කරන්න වෙනවා අන්ත දුගීභාවයෙන් වැටකර ජනතාව ගොඩගන්න පුළුවන් අප විසින් නැවත පුබුදුන ආර්ථික බලවේගයක් ඇතිකරොත් පමණයි මේ මොහොතේ සැබෑ ජනතා මෙහෙවර තියෙන්නේ එතනයි ගරු කථානායකතුමනි බොහොම ස්තුතියි